ඇත්තටම බැලුවම මේ ලෝකේ එක එක රටවල් වල විවිධ විවිධ ගැහැණු උන් ඉන්නවනේ. ඔව්. ඉන්දියාව ගත්තම කාශ්මීර ගත්තම පුදුමාකාර ලස්සන ගෑන්. කුර චයිනීස්, ජපනීස් එයාලා ටිකක් කර අමුතු විදිය. හැබැයි මාත් ලස්සන බොනික් කියවල. ඔව්. ඉතින් මෙහෙම බල්ලකට ඔයා දන්නේ මේ පෝලන්ත ගැන අහලා තියනවාද? ආ පෝලන්ත මොකද මන්න දන්නේ ආචින්. මාර ගෑණු උන් ඉන්නවා කියන්නේ. අහහ. මන් දන්නේ මේ පෝලන්ත ගෑණු බැලුවම ඔන්න අන්න මේ පෝලන්ත ගෑනුගෙන ලියලා තියෙන දේවල් ඒ රටේ මිනිස්සු. ගැහැණිය විවාහයට පෙරද පිරිමි ඊට පසුද හඬති. කටු නැති මාළු නැත. තරහ නොයන ගැහැණු නැත. හරියටම හරි අපේ අපේ අපිට ගැලපෙන එකක්. ඉන්නකෝ යක්ෂයා ගැහැණිය ගිල්ලේ. එහෙත් දිරෙව්වේ නැත. යක්ෂයාට දිරවලා නැහැ. ආහා. ගැහැණියට යා හැකි දුර යකාටවත් යා නොහැකිය. ආහා හා. පෝලන්ත හැබැයි එතෙන් පොඩි තව කැලලක් ඇඩ් වෙන්න ඕන. මොකද්ද? ගැහැණියට ෂොපින් කරන්න යනකොට යා හැකි දුර යකාටවත් යා නොහැක. අනිත් වෙලාවට නම් කොහරි යන්කොත් අනේ අනේ බෑ අප්පා අම්මෝද මහන්සි අප්පා. මේ මන් දන්නේ. ඔරලෝසු සියයක වෙලාව එක විය හැකිය. ගැහැණුන් 10 දෙනෙකුට එකඟ විය නොහැකිය. මේ පෝලන්ත ගැහැණු අනේ මොන්ද නේද? වාද ඔයාලා අපිට මල් තියලා වඳින්න ඕනේ. එහෙනම් එහෙනම් මේ එකක්වත් අපිට ලංකාවේ ගැහැණුන්ට අදාළ නෑනේ. නේ මන්ද ඕගොල්ලෝ ඊට වඩා අපිට සලකන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මදේටම ඔයා මේ ගෑනුනි ගෑනුනි කියලා පෝලන්ත ගෑණියෙක් සෙට් වෙන්න තිබ්බේ. කටු නැති මාළු නැත. තරහ නොයන පෝලන්ත ගෑනු නැත.